අපි දිවයින පුවත්පතට මේ දවස්වල වැඩි අවධානයක් යොමු වෙන කතාව නිපා වෛරසය සම්බන්ධයෙන් අද වාර්තා කරනවා නිපා ගැන අනියත බියක් එපා විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කියා එකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි කියලා තමයි මේ මන්ත්‍රී මාර්බේ අද මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ ඒත් එක්කම අපි මාබියන් පුවත්පත අවධානය යොමු කරෝ තියෙන මාබියන් පුවත්පත වාර්තා කරනවා නිපා වෛරසය නිසා සතුන් කට ගැසූ පළතුරු කන්න එපා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කියයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන නිපා වෛරසය මේ වෙනතුරු රටට තර්ජනයක් වුව නැතයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා නමුත් ඕන වැඩිදුරටත් සඳහන් කරන කාරණේ බවට පත් වී තිබෙනවා මේ සතුන් කට ගහපු ඒ කියන්නේ සතුන් ආහාරයට ගන්න උත්සාහ කරපු හෝ සතුන් ආහාරයට ගත්ත පළතුරු වගේ දේවල් ආහාරයට ගන්න එපා නිපා වෛරසයේ මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවන්නේ ඊට සමීප ඇසුරක් ඔස්සේ ශ්වසන මාර්ග හා කේටය ඇතුළු ශරීර තරල මගින් බවත් මේ නිසා රෝගයේ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් සරල සෞඛ්‍ය පුරුදු දැනට ප්‍රමාණවත් බවත් මාධ්‍ය හමුවක් අමතමින් අපේක්ෂා රෝහලේ සායනික වෛරස් වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමුතිපාල මහතා කිව්වා කියලා තමයි අද මේ විදිහට වාර්තා කරන්න විතරක් නෙමෙයි දැන් ලෝක තත්ත්වය ගත්තොත් එහෙම ලෝකයට අලුතින් වෛරස් 3000ක් විතර ඇවිල්ලා තිනවා ලෝකයට අලුතින් වාර්තා වෙන දේවල් ඒවා අතර මේ සතුන්ගෙන් බෝ වෙන රෝග ආදියක් තිබෙනවා කියලා තමයි අද චම්පිකා දීපාණි රණසිංහ දිවෙන පුවත්පතර වාර්තා කරන්නේ නිපා ඊළඟ ලොක්ඩවුන් වසංගතයේ වෙයිද ප්‍රශ්නයක් තිබෙනවා ජනතාව ඉදිරියේ සතුන්ගෙන් මිනිසාට ඇතිවන රෝග කිහිපයක් සම්බන්ධයෙන් අද වාර්තා කරනවා ලෝකෙට අලුතින් වෛරස් 3000ක් පමණ ඇති වී තිබෙනවා ඒ නිසා වෙන හොඳම කාරණේ හොඳම දේ බවට පත්වන්නේ ඔබට මතක ඇති කොරෝනා වෛරසය චීනයේ පැතිර යාමත් එක්ක අපේ රටේ යම් යම් බලධාරීන් යම් යම් තැන්වල ගත්ත තීන්දුව තීරණ පමා වුණා ඒ නිසා වෙන තමයි යම් තාක් දුරට බලපෑමකට වැඩි වශයෙන් ලක්වන්නට අපේ රටේ ජනතාවට සහ රටට සිද්ධ වුණේ ඒ නිසා හැම දෙයකම පෙර සූදානම හොඳයි කියලා වෛරසය තියෙන ඉන්දියාවේද තවම ඒක මෙහෙට ඇවිල්ලා නැද්ද ඒ දේවල් කියන්නේ නැතුව අපේ සෞඛ්‍ය අංශවල ආරක්ෂාව තහවුරු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා